අවප්‍රාප්ත ප්‍රවීණ කලාකරු චෙක්සන් ඇන්තනි මහතාගේ දේහය ඊ රාත්‍රියේ බොරෙල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කෙරුණා. රාජපුර හන්දි පෙළ ඔබේ සියලුම හන්දි අමාරු හෙවත් ආදරටි සහ නාරගට ගැසීම සම්පූර්ණයෙන් සුව කරයි. ඒ එහි රැස්ව සිටි පවුලේ සාමාජිකින් ඇතුළු සමීපතමීන්ගේ සෝසුසුම් මැදයි. ජැක්සන් ඇන්තනි කලාකරුවාට ගෞරව ප්‍රණාම දැක්වීම සඳහා ඊ රාත්‍රියේද විශාල පිරිසක් පැමිණියා. එකේ මං ජැක්සනගේ දුවට රඟ පෑවා. ප්‍රවේගී ෆිල්ම් එකේ මම ජැක්සනගේ වයිෆ්ට රඟ පෑවා. ප්‍රවේගී ෆිල්ම් එකේ ජැක්සනයි මිනි පෙට්ටිය දාලා ගෙනාවම ඒ ෆිල්ම් එකේ මං ඇත්තටම හැඬුවා පැය ගානක්. මිනිස්සු හැමෝම මැරෙලා තමයි ජැක්සන් අයියට මේ වෙච්ච කරදරේ වගේ කරදරයක් නම් කිසිම කෙනෙකුට කිසිම මනුස්සෙක්ට වෙන්න එපා. මගේ ප්‍රාර්ථනාව ඒක. අට මං සුව නින්ද ප්‍රාර්ථනා කරනවා. මට තාම හිතාගන්න බෑ මං දකින්නෙම ප්‍රවේගයේ හිටපු ජැක්සන් අයියෝ තමයි. ඉතින් ගිහින් එන්න බ්‍රැන්ඩෝ. ජැක්සන් ක්‍රියාවෙන් දේවල් ඔප්පු කරපු මිනිහෙක්. ඔහුගේ අඩුව පුරවන්නට තවත් අවුරුදු ගාණක් යයි. ජැක්සන් මේ ලෝකේටම පණිවිඩයක් ගෙනිච්චා. මේ ලංකාව තියෙන ලංකාවේ තියෙන ශ්‍රේෂ්ඨත්වය ගැන, ඒ වගේම අපේ භාෂාවේ තියෙන අලංකාරය ගැන. ඔහුගේ ප්‍රථම ටෙලිනාට්‍යයටත් ප්‍රථම චිත්‍රපටියට මගේ දායකත්වය ලබා දීමට මට හැකි වුණා. හදවතේ මිතුරා දැන් ඉතින් හදවතටම ඉතුරු වුණා විතරයි මට දැනෙන්නේ. ඒ මතකයත් සමග ජීවත් වෙනවා. අසාමාන්‍ය කලාකරුවෙක්. මං ඇත්තටම ඔහු දෙවෙනි වෙනවා නම් දෙවෙනි වෙන්නේ ජෝ වික්‍රමට විතරයි කියලා මට හිතෙන්නේ. ඔහුට කරන්න බැරි දෙයක් නෑ. මං දේශපාලඥ බිහි වෙන්න පුළුවන්, ජනාධිපතිවරුන් බිහි වෙන්න පුළුවන්. හැබැයි මේ වගේ කලාකාරයෙක් බිහි වෙන්න කියන්නේ එකම එකයි. මගේ පින්තූර ගොඩක් අගය කරපු සහ මගේ හඬ අගය කරපු හැඟීම් ගායනාවක් කියලා ජනතාව අතරට හඳුන්වා දුන්න එවන් උතුම් පුරුෂයෙක් අද නැති අඩුව මට ගොඩක් දැනෙනවා. ඇත්තටම හරි දුකයි. ජැක්සන් මගේ සිංහබාහු චිත්‍රපටිය තමයි අන්තිමට රඟපාමින් සිටියේදී තමයි මේ අනතුරට මුහුණ දෙන්නේ. එදා රූගත කිරීම බොහෝම සාර්ථකව කෙරුණා. ජැක්සන්ට හරි සතුටුයි. ජැක්සන් මාව බදාගෙන හිව ජැක්සන්ගේ වචනවලින්ම කියනවා නම් මචෝ අද වැඩේ මරු, අපි හැන්දෑවට සෙට් වෙන්න ඕන කියලා. ජැක්සන් ඉතාම ප්‍රීතියෙන් එදා හිටියේ. ඒ නිසා මම කිව්වා ජකා අඹ පළයන් හෝටලයට කලින් මම පස්සේ එන්නම් කියලා. පරණ පුරුදු කැබ් එක, එයා ලව් කරන, එයා ආදරය කරන කැබ් එක එයාම පදවාගෙන යනවා. ඒක තමයි ජැක්සන්ගේ හැටි. නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ ජැක්සන්ට මේ වගේ අවසානයක්. මොකද අනතුර දරුණුයි. නමුත් ඒක මරණීය තුවාලයක් නොවන වගේ අපි දැනගෙන හිටියා. ජැක්සන්ගේ පළමුවෙනි ශල් කර්මෙන් පස්සේ ජැක්සන් අපිත් එක්ක කතා කළා. නමුත් අපිට අපැහැදිලි, අපි නොදන්නා කරුණු නිසා වෙන්න ඇති. ජැක්සන් ඊට පස්සේ මේ වාගේ සිරු තත්ත්වයකට පත් උනේ. ඒක අපි දන්නේ නැහැ. ඒක අපිට වෛද්‍යවරු ගැන අපිට පැහැදිලි කළ යුතුයි. අපේ සිනමාවට, අපේ වේදිකාවට, අපේ රූපවාහිනියට, අපේ රටට නෙමෙයි ජැක්සන් කියන චරිතය අපේ ලෝකයට වටිනා චරිතයක්. අපි ප්‍රාර්ථනා කරන්නේ ජැක්සන් වගේ විරල චරිතයක් ලංකාවේ යළි බිහි වේවා කියන ප්‍රාර්ථනාව තමයි අපිට කරන්න තියෙන්නේ. මේ අතර අද උදෑසන සිට ඒ මහතාගේ දේහයට මහජන ගෞරව දැක්වීම සඳහා අවස්ථාව සලසා දී තිබෙනවා.
එයනුව ජැක්සන් ඇන්තනි මහතාට ආදරය කරන රසිකයින් මෙන්ම කලාකරුවන් විශාල පිරිසක් අද උදෑසන සිටම ඔහුගේ දේහයට අවසන් කෞරව දැක්වීමට පැමිණෙමින් සිටිනවා. මෙතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද ජැක්සන් ඇන්තනි මහතාගේ දේහයට අවසන් කෞරව දැක්වීමට පැමිණියා. අද අපිට හොඳ කලාකාරයෙක් ලැබුණා. පැත්තෙම දක්ෂ. අපච්චි හම්බ කරපු ධනය තමයි ඒ ආදරේ. අපච්චිට වෙන ධනයක් නෑ. හරි අහිංසක ඉක්මනින් දුක හිතෙන හිතරි දෙන අහිංසක වන්ට මිනිසෙක් මගේ අපච්චි. ඒක ගොඩක් අයට විශ්වාස කරන්න බැරි වුණා. අපි අපච්චි වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම කරා. අපි පෙරදුණා. අපච්චි හොරු ගෙනිච්ච අපච්චිගේ අම්මත් අපච්චිගේ තාත්තත් අපච්චිගේ අයියත් නිදන ඒ සුසාන භූමියේ ඒ තැනම අප්පච්චි නිදාගන්න යනවා. අප්පච්චිව හුරු වෙනිච්චට ඒ දැනුම ඒ කරපු නිර්මාණ හුරු ගන්න බෑ. ජීවිතයේ ස්වභාවය මේක. අපි මේ හැමෝම මේ තත්ත්වයට මුහුණ දෙන්න ඕන. ඉතින් අපිට ඉතුරු වෙලා තියෙන අද එතුමාට එතුමා පැතුවව බෝධි මූලයකින් එතුමාගේ ඒ මඟ සාක්ෂාත් කරගන්නට ඒ කුසලය පින පෑදේවා කියන ප්‍රාර්ථනාවයි කරන්නේ. එතුමා නැතිවීම ශ්‍රී ලාංකික සුවහසක් කලා ශාස්ත්‍රයට පමණක් නෙවෙයි ජනතාවටම මහත් පාඩුවක් හැටියටයි අපි සැලකන්නේ. ඔහු සඳහන් කළා ඔහු ඇදහිල්ලෙන් කතෝලිකයෙකු වුණත් ඔහුගේ සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතියයි කියලා. ඒ ප්‍රකාශනය මං හිතනවා මේ රටේ ජාතික ආගමික සංහිඳියාව ඇති කරගන්නට කරන ලද බරපතල බලපෑමක් හැටියට අපි සඳහන් කරනවා. විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ අද රාත්‍රියේ 11 දක්වා මෙම පෞද්ගලික මල් ශාලාවේ ආදරණීය ජැක්සන් ඇන්තනි නම් කලාකරුවාගේ දේහය තැන්පත් කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ වගේම හෙට දවසේදී එතුමාණන්ගේ දේහය වනිග සූරිය රාගම්පාර කඩවත ප්‍රදේශයේ පිහිටි මාතාගේ නිවස වෙත රැගෙන යාමට නියමිතව තිබෙනවා. හෙට සහ අනිද්දා යන දෙදින ඒ මහතාට අවසන් ගෞරවයේ පුදු කිරීම සඳහා එතුමාගේ නිවසේ එම කටයුතු සම්පාදනය කොට තිබෙනවා. ජැක්සන් ඇන්තනි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඔක්තෝබර් 12 වෙනි බ්‍රහස්පතින්දා පස්වරුවේ රාගම ශුද්ධ වූ පේදුරු දේවස්ථානයේදී සිදු කිරීමට නියමිතයි.